අයිබෝවන් ඔයා මේකතු වෙලා ඉන්නේ හරිඳු ටෙක් ෂෝ YouTube channel එකත් එක්ක අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ස්මාර්ට්ෆෝන් එකක් යූස් කරන ගොඩක් කට්ටියට ගොඩක්ම වැදගත් වෙන සෙටින් කිහිපයක් ගැන. ඉතින් මෙන්න මේ අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අපේ ෆෝන් එක නිතරම රත් වෙනවා නම් එහෙම නැත්නම් නිතරම බැටරි බහිනවා නම් එහෙම නැත්නම් ඉක්මනට RAM එක අඩු වෙලා අපිට ෆෝන් එක හිර වෙන ගතියක් දැනුනොත් අපිට කොහොමද ඒක අපි කොහොමද හදාගන්නේ? ඉතින් අපි අලුතෙන් ගත්ත ෆෝන් එකක් විදිහට අපි කොහොමද හැමදාම යූස් කරන්නේ? ඉතින් මෙන්න මේ ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. අපිම කරන වැරදි අපි කොහොමද හදාගෙන අපේ ෆෝන් එක ගොඩක් කාලයක් යූස් කරන්නේ කියලා තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් මේ දිනවල රටේ පවතින තත්ත්වෙත් එක්ක ගොඩක් වෙලාවට අපිට අලුතෙන් ෆෝන් එකක් ගන්නවා කියන එක ගොඩක්ම අමාරු වැඩක්. ඉතින් ෆෝන් වල මිලත් එක්ක අපිට අලුතෙන් ෆෝන් එකක් ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් අපිට තියෙන ෆෝන් එක ආරක්ෂා කරගන්න, තියෙන ෆෝන් එක හොඳට පාවිච්චි කරගන්න, අපිට බැටරි බහින එක අඩු කරගෙන, ස්ටෝරේජ් පිරෙන එක අඩු කරගෙන අපි කොහොමද යූස් කරන්නේ කියලා තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් මේ වීඩියෝ කාට වැදගත් වෙයි කියලා හිතෙනවා නම් වීඩියෝ එක ලයික් කරන්න, ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරලා යන්න. ඒ වගේම තවමත් ඔයා channel එකට අලුත් කෙනෙක් නම් පහලින් තියෙන රතුපාට subscribe button එකක් ඒකබල channel එක subscribe කරන්න. එතනින් එහා පැත්තේ notification bell icon එකක් එයි. ඒකත් ඕල් කරන්න අමතක කරන්න එපා. එහෙනම් හරි. ඉතින් මම මේ වීඩියෝ එකෙන් පළවෙනිවටම කතා කරන සෙටින් එක තමයි. ඉතින් අපි ගොඩක් වෙලාවට අපි දවසට ෆෝන් එක නිතරම යූස් කරද්දී අපි විවිධ ඇප්ලිකේෂන් වලට යනවා. ඒ වගේම විවිධ software download කරනවා. විවිධ වර්ගයේ වැඩ කරනවා අපේ ෆෝන් එකෙන්. ඉතින් අපි මේ වැඩ කරලා ඉවරලා අපි එහෙම මේ ෆෝන් එකේ data හෝ අපි කරන වැඩේ off කරලා ෆෝන් එක පැත්තකින් තියලා අපි නිදා ගන්න යනවා. ඉතින් ඊවා කරන්න ඕන ඔයාගේ ෆෝන් එකේ තියෙන main setting app එක open කරගන්න ඕනේ. මෙන්න මේ setting app එක open කරගෙන ඉවරලා ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මෙන්න මේ සෙටින් වල ස්ටෝරේජ් එහෙම නැත්නම් ඔයාගේ වෙන විදිහකට ඇති. ඉතින් මගේ තියෙනවා ස්ටෝරේජ් කියලා. ඉතින් මෙන්න මේ ස්ටෝරේජ් කියන දැනට ගියාට පස්සේ අපිට මෙන්න මේ ස්ටෝරේජ් එක ක්ලීන් අප් කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාගේ මෙන්න මේ සෙටින් එක නැත්නම් ඔයාට කරන්න තියෙන්නේ ඔයාලා Google Play Store එකට ගිහිල්ලා ක්ලීන් අප් මාස්ටර් හෝ ක්ලීනින් ඇප්ලිකේෂන් එකක් ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ ක්ලීනින් ඔයා කරන්න ඕනේ. ඔයාලා ක්ලීන් අප් කියන තැනට ගිහිල්ලා ඔයාලගේ ස්ටෝරේජ් ක්ලීන් අප් කියන තැනට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඔයාගේ ෆෝන් එක ඔටෝමැටිකලි ක්ලීන් අප් වෙනවා. එහෙම නැත්නම් ඔයාට ක්ලීන් කරන්න කියලා මෙන්න මෙතනින් ඉන්ඩිකේට් කරනවා. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට ඔයාගේ ෆෝන් එක ක්ලීන් අප් කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මම නම් කියන්නේ දවස ගානේ ඔයා යූස් කරද්දී අනිවාර්යයෙන්ම ඔයා ෆෝන් එක පැත්තකින් තියෙන වෙලාවට ඔයාලා මෙන්න මේ විදිහට ඔයාගේ ෆෝන් එකේ ක්ලීන් අප් පොල් එක ගිහිල්ලා ඔයාලා මෙන්න මේ ක්ලීන් කරගන්න ඕනේ. එතකොට ඔයාගේ ෆෝන් එකේ ඉක්මනටම රත් වෙන එක, ඒ වගේම ස්ටෝරේජ් එක පිරින එක, ඒ වගේම ඉක්මනට බැටරි බහින එක ගොඩක් අඩු කරගන්න හැකියාවක් තියෙනවා. හරි, දෙවැනියට කතා කරන්න යන්නේ ඔයාලා ගොඩක් වෙලාවට විවිධ වර්ගයේ ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරනවා ඇති විවිධ වැඩවලට. ඉතින් මෙන්න මේ වැඩවල ඩවුන්ලෝඩ් කරගෙන අපි මේ වැඩේ කරගත්තට පස්සේ අපේ ෆෝන් එකෙන් මේ ඇප් එක ඩිලීට් කරන්නේ නැහැ. ඉතින් ගොඩක් වෙලාවට ඩිලීට් කරන්න අමතක වෙනවා. එහෙම නැත්නම් ඩිලීට් කරන්න බැරි වෙනවා, මොකක් හරි වෙලා ඩිලීට් කරන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ ඇප්ලිකේෂන් තියෙනවා නම් ඔයාගේ ෆෝන් එකේ අනිවාර්යයෙන්ම අන්න ඒ වගේ ඇප්ලිකේෂන් ඔයාගේ ෆෝන් එකෙන් අන්ඉන්ස්ටෝල් කරලා දාන්න. ඒක ඔයාගේ ෆෝන් එකේ ස්ටෝරේජ් එකට, ඒ වගේම ඔයාගේ RAM එකට ගොඩක්ම බලපාන හේතුවක් වෙනවා ඔයාගේ ෆෝන් එකේ වැඩක් නැති ඇප්ලිකේෂන් තියෙනවා නම්. ඉතින් ඊකට කතා කරන්න යන්නේ ඔයා ඔයාගේ ෆෝන් එකේ ගොඩක් වෙලාවට ඇති ඔයා නිතරම යූස් කරන්නේ නැති වුණත් ඔයාට අනිවාර්යයෙන්ම ගොඩක් වෙලාවට අවශ්‍ය වෙන ඇප්ලිකේෂන්. ඒ කියන්නේ ඔයා නිතරම යූස් කරන්නේ නැතත් ඔයාගේ ෆෝන් එකේ තිබිය යුතු ඇප්ලිකේෂන් නැති. එහෙනම් මේ වගේ ඇප් ඔයාගේ ෆෝන් එකේ තියෙනවා නම් ඔයාලා කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ සෙටින් වලට යන්න. සෙටින් වලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ සෙටින් අතරේ තියෙනවා ඇප්ලිකේෂන් කියලා සෙටින් එකක්. මෙන්න මේ ඇප්ලිකේෂන් කියන සෙටින් වලට ගියාට පස්සේ ඇප් මැනේජර් එහෙම නැත්නම් ඇප් කියලා මෙන්න මේ වගේ සෙටින් එකක් ඇති. ඉතින් මෙන්න මේ සෙටින් එක ඔයා හොයා ගන්න ඕනේ. ඉතින් ඔයා නිතරම යූස් කරන්නේ නැති වුණත් ඔයාට අනිවාර්යයෙන්ම වැදගත් වෙන ඇප්ලිකේෂන් මෙතන තියෙනවා නම් ඔයාලා අන්නේ ඇප්ලිකේෂන් මෙන්න මේ විදිහට ටච් කර ගන්න ඕනේ. ඒ ඇප් එක ටච් කරගත්තට පස්සේ ඔයාට මෙන්න මේ ඇප් එකේ ෆෝස් ස්ටොප් කියලා එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන මේක ටච් කර ගන්න ඕනේ. ඉතින් ඒ වගේම මෙන්න මෙතන ටච් කරගත්තට පස්සේ අපිට මෙන්න මේ ඇප් එක తాවකාලිකව නවත්වනවා අපේ ෆෝන් එකේ බැටරිය, ඒ වගේම ස්ටෝරේජ් එක, RAM එක මෙන්න මේකට යූස් වෙන එක తాවකාලිකව නවත්වනවා. අපි මේ ඇප් එක ආයෙ ටච් කරලා ඇප් එක ඕපන් කරාට පස්සේ ආයෙත් මෙන්න මේක යූස් වෙන්න ගන්නවා. ඉතින් අපි මේ ඇප් එක යූස් කරලා ඉවරලා ආයෙත් මෙන්න මෙතනට ඇවිල්ලා ෆෝස් ස්ටොප් කියන එක දුන්නාට පස්සේ ආයෙත් తాවකාලිකව නවත්වනවා. ඉතින් මෙන්න මේක ඔයාගේ හැම ඇප්ලිකේෂන් එකකටම කරගන්න. ඒ කියන්නේ ඔයා නිතරම යූස් කරන්නේ නැති ඇප්ලිකේෂන් එකකට ඔයාලා මෙන්න මේ විදිහට යූස් කරන්න. ඊළඟට මම කතා කරන්න යන්නේ ඔයා ගොඩක් වෙලාවට ඔයාගේ ෆෝන් එකේ කැමරාවෙන් කැප්චර් කරන වීඩියෝ, ඒ වගේම ෆොටෝස්, මෙන්න මේ වගේ දේවල් ඔයා
ඔයාගේ ෆෝන් එකේ ස්ටෝරේජ් එකට සේව් වෙන්න හදලා තියෙනවා නම් ඔයාලා අන්නේ දේ නවත්තන්න ඒ දේ වෙනුවට ඔයාගේ ෆෝන් එකට SD කාඩ් එකක් යූස් කරන්න හැකියාවක් තියෙනවා නම් අන්නේ කැප්චර් කරන වීඩියෝ ෆොටෝ ඒ සියලුම දේ ඔයාගේ SD කාඩ් එකට සේව් වෙන්න හදා ගන්න අන්න එතනින් ඔයාගේ ෆෝන් එකේ ස්ටෝරේජ් එක පිරෙන එක ගොඩක් අඩු වෙනවා ඒ වගේම මියුසික් ඒ වගේම වෙනත් ෆයිල්ස් වර්ග දිනනවා නම් ඒවත් ඔයාගේ ෆෝන් එකට සේව් වෙන්නේ නැතුව ඔයාගේ චිප් එකකට මෙන්න මේ වගේ එකකට සේව් වෙන්න හදා ගන්න ඒක ගොඩක් වැදගත් වෙනවා ඔයාගේ ෆෝන් එකේ ස්ටෝරේජ් එක ඒ වගේම RAM එකටත් මෙන්න මේක ගොඩක් බලපාන ගොඩක් වැදගත් වෙන සෙටින් එකක් වෙනවා හරි ඊළඟට කතා කරන්න යන්නේ ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ බැටරිය බහින එක ඒ වගේම රත් වෙන එක ඒ වගේම ස්ටෝරේජ් එක වැය වෙන එක මෙන්න මේ වගේ දේවල් අඩු කරගන්න හැකියාවක් තියෙනවා ඔයාගේ ෆෝන් එකේ නිතරම ඩේටා ඔන් කරලා තියෙනවා නම් එහෙම නැත්නම් බ්‍රයිට්නස් උපරිම වැඩි කරලා තියෙනවා නම් මෙන්න මේ වගේ දේවල් මෙතන ඔයාගේ ෆෝන් එකේ ඔන් කරලා තියෙනවා නම් ඔයාට ඔයා සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් යූස් කරලා ඉවර වෙලා ඔයාට පුළුවන් ඩේටා ඔෆ් කරන්න. ඉතින් ගොඩක් වෙලාවට ඔයා ඩේටා ඔෆ් කරන්න අමතක වෙනවා ඩේටා ඔෆ් කරන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ දේවල් ඔයාත් කරනවා. ඉතින් ඒ නිසා ඔයා ඩේටා මොබයිල් ඩේටා ඔෆ් කරන්න ඒ වගේම බ්‍රයිට්නස් අඩු කරලා පාවිච්චි කරන්න ඒ වගේම ඔයා ඩාර්ක් මෝඩ් යූස් කරන්න හැකියාවක් තියෙනවා නෝ වගේ ෆෝන් එකේ ඩාර්ක් මෝඩ් යූස් කරන්න හැකියාවක් තියෙනවා නෝ ඔයාට පුළුවන් තරම් හැම වෙලාවෙම වගේ ඩාර්ක් මෝඩ් යූස් කරන්න එතකොට බැටරිය බහින එක ගොඩක් අඩු වෙනවා ඔයාගේ හෝම් ස්ක්‍රීන් එකට දාලා තියෙන වෝල්පේපර් එකත් ඩාර්ක් ගතියට හුරු වෝල්පේපර් එකක් දාගන්න ඒකිනුත් බැටරිය බහින එක ගොඩක් අඩු කරගන්න හැකියාවක් තියෙනවා ඉතින් අවසානයේදී මම කතා කරන්න යන්නේ ඔයා ගොඩක් වෙලාවට ඔයාගේ ෆෝන් එකේ බැටරිය 100ට කීයක් තිබ්බත් ඔයා ෆෝන් එක චාර්ජරයට ගහගෙනම යූස් කරනවා ඇති. ඉතින් ඒ වගේ වැරදි ආයෙ කරන්න එපා. ඔයා චාර්ජරේ ෆුල් චාර්ජ් වෙනකන් ඉවර වෙලා ඉඳලා ඊට පස්සේ ෆෝන් එක යූස් කරන්න ගන්න. අන්න එතකොට රත් වෙන එක ගොඩක් අඩු කරගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔයා ගේම් ප්ලේ කරන කෙනෙක් නම් ඔයාලට පුළුවන් ගේම් ප්ලේ කරන වෙලාවට ගේමින් මෝඩ් ඔන් කරන්න. එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එකේ ගේමින් මෝඩ් කියලා සෙටින් එකක් නැත්නම් ඔයාලට පුළුවන් ප්ලේ ස්ටෝර් හරහා ගේමින් මෝඩ් ඇප් එකක් ඩවුන්ලෝඩ් කරලා ඒක හරහා ඔයාගේ ෆෝන් එකේ බැටරිය බහින එක ගොඩක් අඩු කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ මම දැන් කතා කරපු සෙටින් හරහා ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එක ගොඩක් දුරට රත් වෙන එක, බැටරි බහින එක, ඒ වගේම ෆෝන් එකට ස්ටෝරේජ් එක වැය වෙන එක, RAM එක වැය වෙන එක මෙන්න මේවා ගොඩක් අඩු කරගන්න හැකියාවක් තියෙනවා මම මේ කතා කරපු සෙටින් ඔයා හරියට හදාගත්තොත්. ඉතින් අද මේ වීඩියෝ එකෙන් කතා කරපු දේ ඔයාලට වැදගත් වුණා කියලා හිතෙනවා නම් මේ වීඩියෝ ලයික් කරන්න, ඒ වගේම ඔයාගේ අදහස පාලින් කමෙන්ට් කරන්න, තවත් යාළුවෝතර මේ වීඩියෝ එක ෂෙයා කරන්න, තවමත් ඔයා හරිඳු ටෙක් ෂෝ YouTube channel එකට අලුත් කෙනෙක් නම් පහලින් තියෙන රතු වල subscribe button එකක් ඒක ඔබලා channel එක subscribe කරන්න, එතනින් එහා පැත්තේ notification bell icon එකක් එයි ඒකත් ඕල් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම හරිඳු ටෙක් ෂෝ Facebook page එකත් follow කරන්න. ඉතින් ඔයාලට දැනගන්න මොන හරි දෙයක් තියෙනවා නම් Facebook page එකට message එකක් දාන්න. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. හැමෝටම සුබ දවසක්.